අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ සා ප්‍රසංගය බව කිව්වොත් ඒ අතිශයෝක්තියක් නෙවෙයි. කොහොම නමුත් සා ප්‍රසංග මාලාවේ ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු නොවී තිබේදී ඒ නවත්තා දැමීමට මීට වසර කිහිපයකට පෙර වික්ටර් රත්නායකයන් තීරණය කළා. වික්ටර් රත්නායකයන් හෙළිකරන මේ අලුත්ම ආරංචිය සා ප්‍රසංගයට පෙම්බැදි හැමෝටමත් අතිශය සතුටුදායක එකක් වනවාට කිසිදු සැකයක් නැහැ. සා ප්‍රසංග මාලාවට තිත තැබුවාට පස්සේ ඔබ නැවතත් ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් පවත්වාවි කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් අද වෙද්දී ඔබේ තීරණය ඔබ වෙනස් කර තිබෙනවා, එහෙම නේද? ඔව්, මම සා ප්‍රසංග මාලාව නවත්තා දැමුවේ 2012 වසරේදී. ඒ වෙද්දී සා ප්‍රසංග මාලාවට අභියෝගයක් වෙනවා තබා ඒ කිට්ටුවටවත් එන්න පුළුවන් විදිහේ ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් අපේ රටේ කිසිම ගායිකාවක් හෝ ගායකයෙක් කරලා තිබුණේ නැහැ. සා ප්‍රසංගේ නවත්තා දැබූ දවසේ ඉඳලාම රසික රසිකාවයන්ගේ දිගින් දිගටම ඉලීත් ඉදිරිපත් වෙන්න පටන් ගත්තා නැවත ප්‍රසංග මාලාවක් පටන් ගන්න කියලා. එවගේම සා ප්‍රසංගයේ නවතා දැමීම ගැන සමහරු මට දෝෂාරෝපණය කරන්නත් උනා. මේ ලැබෙන ප්‍රතිචාර සරකා බලද්දී මට වැටහුණා, තවමත් මට ගීත ගායනා කරන්න හැකියාව තිබියදීත් රසික ප්‍රජාවගෙන් ලැබෙන මේ ප්‍රතිචාර ගැන නොසලකා හැරීම වැරදි කියලා. ඒ අනුව තමයි මම තීරණය කළේ ඔවුන් වෙනුවෙන් තවත් ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් ආරම්භ කරන්න. ගණනාවක් තිස්සේ හැමෝටම පුරුදු සා ප්‍රසංගය කියන නම අතහැරලා අලුත්මක් එක්ක නේද ඔබ මෙවර කරණියට එන්නේ. මේ ප්‍රසංගය මම කළේ සරස රත්නමය ගී අමානන්දයේ නමින්. මම නැවත සා ප්‍රසංගය පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට පවත්වන මෙම නවතම ප්‍රසංගය නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ට ලැබෙන්නේ සා ප්‍රසංගය නැරඹුවට වඩා වෙනස් රසයක්. මොකද සරස ප්‍රසංගය සා ප්‍රසංගයට වඩා ව්‍යුහමය වශයෙන් වෙනස්. මේ ප්‍රසංගයේදී මම මගේ මෙතෙක් නොගියු අලුත්ම ගීත වගේම මගේ අතිශය ජනප්‍රිය ගීතත් ගායනා කරනවා. ප්‍රේම ගීත, බෞද්ධ ගීත, දේශාභිමාන ගීත ආදී වශයෙන් එක් එක් තේමාවන් ඔස්සේ බෙදා වෙන් කරගෙනයි මම මේ ප්‍රසංගයේදී ගීත ගායනා කරන්නේ. අලුත් ගමන ආරම්භ කිරීම දැනටමත් දින වකවානු වෙන් කරලා නේද තියෙන්නේ? ඔව්, සරස මංගල ප්‍රසංගය ලබන අගෝස්තු 11 වෙනිදා සවස 6:30ට මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන්නේ. සුසිල් අමරසිංහ සංගීතය මෙහෙවීමෙනුත් වසන්ත රෝහණ නිවේදන කටයුතුවලිනුත් ඊට දායකත්වය ලබා දෙනවා. වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රනාම ශර්ෂදේ ප්‍රවීණ කලාකරුවන්ගේ සහ මගේ බිරිඳ හෂිනිගේ සංවිධායක ශක්තිය තමයි මේ ප්‍රසංගය ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිගහැරෙන්නේ. මංගල ප්‍රසංගයේ කොළඹින් දුරබැහැර මහනුවර නගරේ පවත්වන්නේ ඇයිද කියලා සමහරු හිතන්නට පුළුවන්. ඇත්තටම ඒකට හේතුව වුණේ ඊට බැලපා හේතු කිහිපයක් තියෙනවා. මගේ උපන්ගම මහනුවර මහනුවර කලායතනකින් තමයි මම සංගීතයේ මුලින්ම දැරුවේ. මහනුවර ලේක් සමාජයෙන් තමයි මම මුලින්ම රසිකයන් ඉදිරියට ආවේ. එවැනි හේතුන් නිසා තමයි මම තීරණය කළේ මහනුවරින් මේ ගමන පටන් ගන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.